තිවරණය කල්දානව කියන එක බොරුවක්. ඒගැන අපි වැඩිය මාංශවෙලා කතා කරන්න ඕනෙත් නෑ. මොකද ඒ මැතිවරණය ජනාධිපතිවරණය කල්දානව කියන පණිවිඩේ වරංආපු පරවියගේ ඔක්කොම් පිහාටු ගලවපු කාටුන් එක ඊයේ අනිද්ද පත්තරේ තිබුණා. ඒක නිසා මගේ පෞද්ගලික අදහස දැන් ඒක ඒ යෝජනාව සම්පූර්ණයෙන්ම අවලංගු වෙලා ජනමත විචාරණයක් පැවැත්වීම කියන එක ඒ ගැන කතා කිරීමට කාලේන ඇස්ටි කිරීම තේරුමකුත් නෑ. කොහොමටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෝ ජනමත විචාරණයක තියලා. නමුත් ඡන්ද කල් දාන්න එකක් ආවොත් එහෙම අපි අනිවාර්යයෙන් මේක පරද්දනවා. ජනතාව පරද්දනවා. අපිත් පරද්දනවා. මොකද හේතුව මම දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වෙනවෙ කියන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය කියන එක. මහජන නියෝජිතයෝ තෝරාගන්න අයිතිය ජනමත විචාරණයකින් විස්ථාපනය කරන්න බැරි නිසා. මෙවැනි ප්‍රකාශයක් එනකොට මැතිවරණ කොමිසමට මොනවාරි ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? මෙවැනි මැතිවරණ කල්දැමීම මේ ප්‍රකාශයේදී. ඒකට මම උත්තර දෙන එක සුසු නැනේ. මේ මොකද හිතන්නේ මේ 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 දැන් මොකක් හරි උප්පර වැට්ටියකින් ජනතාවගේ අතරේ මතයක් තියෙනවා මේක කල්යයි කියලා. එහෙම පුළුවන් එමුණුත් කොහොමද? නෑ එහෙම කල්යනෝ නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඕනේ. ඒක කරන්න ජනමත විචාරණයක් ඕනේ. ඒක පරාද වෙනවනේ. ඒක හින්දා ජනමත විචාරණයක් තියන්න ගියොත් එහෙම තුනෙන් දෙකක් අරගෙන ඡන්ද දෙකක් වෙනවා. ඇයි ඒක පරාද වෙනවා? ආය ජනාධිපතිවරණේ තියන්නවනේ.